බල සඳරන්තටින් සුදු සීතගඟ ගලන හද ශෝකතැවුල් නිවන හද ශෝකතැවුල් නිවන අන්න බල සඳරන්තටින් සුදු සීතගඟ ගලන හද ශෝකතැවුල් නිවන හද ශෝකතැවුල් නිවන කූචන සංගීතයි පැටලි චන්දන පල්ලව කෝකිල කූජන සංගීතයි පැටලි සුන්දර මේ වනගුල් යහන් ගැබ සුන්දර මේ වනගුල් යහන් ගැබ ආදර බස් කියලා හඬ දෙවි දෙකන් පිනලා අත්වාසු තුරු පෙම්බර බඳ බන්දාසිනේ සිතිනේ ලියවල් පැටලි ගොසිනේ ලියවල් පැටලි අයිබෝන් සීලමු දෙනාට ඉතින් වෙනද වගේම ඔන්න යුත් ආර්බිට්ි කරගෙන අපි ඇවිල්ලා ඉන්නවා ඉතින් අදත් සුපුරුදු විදිහටම ආටික ගැන කතා කරන්න තමයි සූදනම් වෙලා ඉන්නේ රවි අයිබෝන් සුබ සන්දක් වේවා ඔන්න ඉතින් වෙනද වගේම අපි අදත් තව සැන්ඩි කිව්වා වගේම යුත් ආර්බිට් ප්‍රෝග්‍රෑම් එක කරගෙන ඉතින් ආර්ටගේ වැඩදාන කලාවේ අමුතු අමුතු වෙනස්කම් කරන අය තමයි අපිත් එක්ක යූත් ආර්ට් බීට් වැඩසටහනට සම්බන්ධ වෙන්නේ. ඉතින් මේ වගේ අමුතු වැඩ කරන කෙනෙක් කලාවට අපි ස්ටුඩියෝට ඇවිල්ලා ඉන්නවා. ඉතින් මේ පුද්ගලයන් අපිත් එක්ක කලින් නේද වැඩසටහන වලට සම්බන්ධ වුණා. අමුතු උනාට මේ අපිත් එක්ක ගොඩක් එකතු වෙච්ච කෙනෙක්. ඔව් අනිවාර්යෙන්ම මොකද මේ අපිත් එක්ක කලින් වැඩසටහන් කීපයකටම සම්බන්ධ වුණා. නේද පොඩි කඩවසම් කඩවසම් තරුණෙක් ඉන්නවා අද අපිත් එක්ක ස්ටුඩියෝකට ඇවිල්ලා. අඳුනලා දෙන්න සැන්ඩි කවුද කියලා. ඔව් රෙහන් අයිබෝන් අයිබෝන් අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ රෙහන් අයිබෝන් අයිබෝන් ඔව් වෙනද වගේම ඉතින් ඔන්න මේ අදත් අලුත් ලස්සන මාතෘකාවක් එක තමයි එකතු වෙන සූදානම් වෙලා ඉන්නේ මේ රවි අපි පසුගිය දවස්වල කතා බහ කරා උඩරට බෙරේ ගැන කතා කරා ඔව් අපි ওই ටික ඔක්කොම කතා කරන කලින් අපි රෙහන් ගැන පොඩ්ඩක් අඳුනලා දෙන්න ඕනේ මොකද කලින් වැඩසටහන් බලන්න බැරි වුණා ඉන්න පුළුවන් මේ මේ ඔව් රෙහන් කවුද කියලා රෙහන් ඇවිල්ලා අමුතු චරිතයක් සහ මේ ඔයගොල්ලන්ට රෙහන්ගේ ඉස්සරහා තියෙන බඩු ටික දැක්කම පොඩ්ඩක් අපි බලමු රෙහන්ගේ ඉස්සරහා වැඩි අමුතු බඩු ටිකක් තියෙනවාද මොකද මේ අපිට ගිය සති පෞගේ සතිවල ගිය සති සහ පෞගේ සතිවල අපිට බලන්න ලැබුණේ නේද බෙර දෙකක් වගේ අද තියෙනවා ගොඩක් එකක් වැඩි වෙලා ඔව් මේ සැන්ඩි අපිට මිස් වුණා පොඩි මේ මහන්න රෙහන්ගේ ප්‍රශ්න ටික මොකද සාමාන්‍යයෙන් යූත් ආර්බිට් වැඩසටහනට ආවම මගේ තියෙනවා රෙහන් ප්‍රශ්න සෙට් එකක් දැන් ඒ ටික මග ඇරුණා ඔයාගෙන් අහන්න මේ රෙහන්ගේ ගම්පලාත ගම්පලාත ඇත්තරම කියනවා නම් මෙහෙමයි මම දැන් පදිංචිලා ඉන්නේ ඇත්තරම ගම්පහ කියන්නේ බෙල්ගොඩ ප්‍රදේශය තමයි හැබැයි මේ ඕක දැන් ගම්පලාත අහනකොට මට හොඳ සිද්ධියක් මතක් වුණා මේ සාමාන්‍යයෙන් අපි දැන් මම රංගල පදනමත් එක්ක වැඩ කරනවා කියලා දන්නවනේ. එතකොට මේ සහන් සර් මාව අඳුරනලා දෙන්නේ මේ අපි දේශනයකට හරි කොහේ ෂෝ එකකට හරි ගියාට පස්සේ මේ රෙහන් ඉන්නේ මේ මැදවච්චේ කියලා. ඒ කියන්නේ අනුරාධපුරේ මැදවච්චේ තියෙන ගොඩක් දුර. ඒක ඇත්තට මේකට හේතුව මේ මගේ තාත්තා මැදවච්චේ. අම්මා තමයි මෙහෙ ඉන්නේ. ඊට පස්සේ මේ ඉතින් මම ඉපදුනේ කොළඹ මේ හැබැයි ඉතින් තාත්තගේ ගම එහෙ නිසා අපි මම එහෙට තමයි ගොඩක් ආදරේ ගමට. ඒත් සර් අඳුරනලා දෙන්නේ එහෙම. ඔගේ හොඳ සිද්ධියක් තියෙනවා මේ එහෙම මේ මැදවච්චිය කියලා සර්ට මේ වැඩි අහුවෙච්ච විදිහ තමයි හොඳ වැඩි. දවසක් අපි මේ යාපනේ අපි ෂෝ එකකට ගියා මේ ගියාට පස්සේ මේ ඔය එක කතාවයි නිසෙන්ටි.
ඔච්චර ඇද්ද රෙහන් ගැලුවෙන් අහුවෙච්ච නැති දේවල් අද වැඩසටහන කියන්න බැරි දේවල් අද වැඩසටහනේ මම ওই ටික ඔක්කොම ඇදලා ගන්නවා එතකොට මතක් වුණාම ඇත්තටම මේ මට දැන් මතකයි කියලා පටන් ගන්නවා කියන්නේ සාමයේ අපි සෞන්දර්ය විශ්වවිද්‍යාලය කිව්වම හරිම රසබර තැනක් ඒක අනිවාර්යයෙන් ඒකින්ද මේක ඇතුලෙත් වෙනවා එක එක රසබර සිද්ධීම් මට අර කොමිටි කහුනේද රවි අපි ඔව් පාලක මැදිරියෙන් මට එනවා එක එක විස්තර එනවා ඒ පාරමහල යන්න බැරි කරන හරි අපි ගමු මදවත්චි ඉතින් කතාවනේ මොනවද අපි යාපනයේ ගියා ෂෝ එකට ගියාට පස්සේ මේ ඇත්තටම මේ වැඩේ මේ මේ අපි මේ බෙර අයිටම් එකක් තිබ්බා මට කොහොම හරි මට ඇත්තට මැසේජ් එක ආවේ නැහැ බෙර අයිටම් එකක් තියෙනවා කියලා මේ ඉතින් වෙන අනිත් අයිටම් වලට සූදානම් කරලා තමයි ගියේ මේ මට බෙරේ දාගෙන යන්න බැරි වුණා දැන් අපි වාහනේට අඳගෙන යනකොට සර්හනවා මේ රෙහන් බෙර හරිනේද කොහොම බෙරයක් නෑනේ කියලා මට මැසේජ් එක ආවේ නැහැ බඩ විශ්සුදු බං එහෙමනේ කතා කරන්නේ මොකද විශ්සුදු බං මේ වෙන අයිටම් එකක් ගන්න බෙරේ නැද කියලා කට්ටි ඉතින් වැඩේ පටන් ගන්නකොට ඕන්න දැන් මාව ලැජ්ජාවට පත් කළා ඉතින් එහෙම කළා කොහරි බෙරයක් අපි අරගෙන වැඩේට ගියා ගිහිල්ලා එනකොට මේ දැන් විහිළු කර කර යනවා ගිහිල්ලා දැන් ආපහු එනකොට යාපනයේ ඉඳන් එනකොට මේ මැදවචි හරහනේ එන්නේ මංසවට කොස මම මෙතනින් බහිනවා මේ මේ ගම මේ හෙට යන්න ඕන මං මේ දැන් මෙතන යන්නේ හරි නෑනේ මං බහලා ගිහිල්ලා මම බස් එකේ හෙට අනිද දිහා එන්නයි කියලා මංසවට කියපුවා දැන් උඹ කියන්නේ ගම්පහ කියලාද උඩ සේ ගම්පහ තමයි උනට මේ ගම මැදවචි උඹ බෙරේගෙන නැත්නම් ඒ ගිහිල්ලා තවිල් ගහන්න බලාගෙන නේද කියලා ඉතින් මේ එහෙම ඉතින් විහිළු කරා කොහොම හරි එදා තමයි ඇත්තටම ඔසේ දැනගත්තේ මැදවච්චේ තමයි ගම කියලා. ඉතින් එදා ඉඳන් මේ මාව අඳුනලා දෙනකොට කොහෙටද වැඩ කර ගියාට පස්සේ රෙහන් මැදවච්චි කියලා තමයි අඳුනලා දෙන්නේ. ඇත්තටම ගම මැදවච්චි කියන්නේ තාත්තා. එහේ මම ඉපදුනේ හැබැයි කොළඹ සහ පදිංචි රැඳි දැන් මෙහෙ. දැන් තුන් තැනක් තියෙනවා. ඔව්. ඔව් එක එක තැන් වල ඉන්න එක එක තැන් වලට වැඩ යනවා. ඒත් එක රවි මේ මතක් කරන්න ඕනේ රෙහන් කියලා දැන් අපි සාමාන්‍යයෙන් අඳුරන්නේ කැම්පස් එකේ ලෙක්චර් කෙනෙක්. ඒ වගේම තමයි රන්වල පදනමේ තුගන්නන කෙනෙක්. දේශන තියෙන කෙනෙක්. හොඳ නළුවෙක්. ඔව් සුපිරි නළුවෙක්. ඒ ටික තව පොඩ්ඩක් අපි මේ කලින් පස්සට තියාගමු මොකද මේ රෙහන්ගේ තව තියෙනවා. තියෙනවා ලොකු ලොකු දේවල් අපි දන්නේ නැති දේවල්. මට අහන්න දැන් අපි ඔක්කොම දේවල් අපි ඉස්සරහට කතා කරමු. දැන් මම අහන්න කැමති මෙයාගේ මොකද්ද කාඩ් එක? ආගෙන මාර්වෙල් ෆෑන් නෙමෙයිද? රෙහන් කැමති කාඩ් එක කියනවද? අපි සාමාන්‍ය අපි සෞන්දර්ය විශ්වවිද්‍යාල කෙනෙක් ආව අනිවාර්යෙන් අහන ප්‍රශ්නයක් තමයි මොකද්ද කාඩ් එක මෙයා? කාඩ් එක මම කියන්නද? ඔව් ඔයාම කියන්නේ. නෑ ඉතින් අනාත කරනවද ඉතින්? කාඩ් එක අතර මේ වසලා. වසලා. රයිට්. වසලා. අද අපි වැඩසටහන ඉන්නවා බෙර ගහන වසලා. හරි එතකොට මේ අපිට කියන රෙහන් පවුල විස්තර කොහොමද අම්මා තාත්තා? මේ මේ ප්‍රශ්න ටික අපිට කලින්ම ප්‍රෝග්‍රෑම් එක ගහන්නද මේ? ඒක තමයි කියන්නේ. මේ ප්‍රශ්න ටික අහන්න බැරි වුණා. අපි දැන් අහන්නේ දේවල්. මේ කියන්නේ මම පවුලේ ඉන්නේ මමයි මල්ලියේ ඉන්නේ අම්මයි තාත්තයි අපි හතර දෙනා ඉන්නේ. එහෙම තමයි ඉතින් පුංචි පවුලක්. හැබැයි නෑදෑයෝ ගොඩක් ඉන්නවා. ඒ කියන්නේ අපේ තාත්තගේ පවුලේ ඉන්නවා. එහෙම දැවච්ච මං කිව්වේ තාත්තට සහෝදරෝ තාත්තගේ පවුලේ ළමයි 14ක්. අම්මගේ 8ක් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ගේ ලොකු නෑදෑ පිරිවරක් ඉන්නවා. පවුලේ කට්ටිය අර හතර දෙනා අපේ. රයිට් මට මේම හිතුණා රෙහන්ගේ මන්ද රෙහන්ගේ ප්‍රශ්නික ඔක්කොම අහගෙන යනවා. රෙහන්ගේ නාන්නේතර අපි කියමු පාසල. කොහෙද පාසල? පාසල නේද මම මූලික අධ්‍යාපනය හැදලා ඉගෙන ප්‍රාථමික අධ්‍යාපනය උඩුපිල ප්‍රාථමික විද්‍යාලේ. ඊට පස්සේ මම හේනකම මධ්‍ය විද්‍යාලයට තමයි මගේ ඒ ලෙවල් එනකන් ඊට පස්සේ බැලණි කරගෙන ගියේ. රයිට්. එතකොට රෙහන් මේ ඊළඟ ප්‍රශ්න. මේ සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය පුද්ගලයෝනේ. එතකොට අපි මේ සබ්ජෙක්ට් එකට එන්න කලින් මම මේ ටික ඉවර කරගන්නේ සාමාන්‍ය පුද්ගලයනි අපි. එතකොට අපේ තියෙනවා අපිට ආවේනික වූ හොඳ වැඩ සහ නරක වැඩ. රෙහාන්ගේ තියෙන නරකම වැඩේ මොකද්ද? අම්මෝ. ගොඩක් තියෙනවා. ඒක නිකන් අර මොකද්ද අමතක නොවන සිදුවීම අමතක නොවන සිදුවීම් ගොඩාක් තියෙනවා. ඒක එකක්ක මතක නැහැ. අම්මෝ කියන තියෙන නරකම වැඩේ මොකද්ද? මගේ තියෙන එකම නරකම මගේ නරක වැඩක් තියෙන එක. කියන්නේ මන්නේ එතකොට මම ඒකෙන් පොඩ්ඩක් මේ ඒ මොකද්ද කියලා බලන්න කියලා. ඒක මත්තමට මගේ නරක වැඩක් කියන්න කියලා සමාන එකක්. මන්නේ නේද රවි රොයිස්ට් එකේ නරකම වැඩේ ගැන කියන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මගේ තියෙන නරක වැඩේ තමයි මම සාමාන්‍යයෙන් මේ නැගිටින්න පරක් වෙලා. මට සාමාන්‍යයෙන් මට උදේ පාන්දර නැගිටින්න ටිකක් අමාරුයි. මට ඒක මේ මොකද අපේ ගෙදර අම්මා එහෙම සෑහෙන්න මට ඒකට දොස් කියනවා. මොකද මේ මම සාමාන්‍යයෙන් නැගිටින්නකොට ටිකක් පරක් වෙනවා. ඒක තමයි මගේ තියෙන නරකම වැඩේ.
ඒ කියන්නේ රවි වෙලාවට වැඩ කරන්නේ නෑ වෙලාවට වැඩ කරනවා වෙලාවට ඉදින්නේ වැඩ දින්නේ රැටනේ රැටනේ ආහා ඔය ඔය නරකවන්නේ ඔය ඔය කියන්නේ 100ට 100ක් අර අපි කියන්නේ ෆිල්ම් එකක් ගත්තාට පස්සේ ප්‍රේම් බයි ප්‍රේම් කියලා ඒකම තමයි මටත් තියෙන ප්‍රශ්නේ ඕඩ තරම් රැ වෙනකන් වැඩ කරන්න පුළුවන් ඒ කියන්නේ නැගිට්ටාට පස්සේ පාන්දර 5 විතර වෙනකන් වුණත් වැඩ කරන්න පුළුවන් නිදිය ගත්තොත් එහෙම ආයි නැගිට්ට වෙනවා කියන්නේ පොඩ්ඩක් තමයි ඒ කියන්නේ ඕන තරම් රැ වෙනකන් වැඩ කරන්න පුළුවන් නැගිට්ට වෙනොත් ඒ කියන්නේ නිදිය ගත්තොත් නැගිටින්න බෑ නැගිට්ටොත් ආයි නිදි කරන්න බෑ රවි දැන් එතකොට ආටිස්ට්ලා ඔක්කොම එහෙමද දන්නේ සාමාන්‍යයෙන් මෙහෙමයි ඉතින් ඒ කියන්නේ ඇත්තටම يعني මට කම්ෆර්ටබල් රැට වැඩ කරන එක. නෑ ඒක මම හිතන්නේ නෑ මේ කතාව මම පිළිගන්නවා. ඒ කියන්නේ මේ කලාවල කලා සබ්ජෙක්ට් වල මේ දේවල් වල නිරලා ඉන්න හැමෝම හරි රිලැක්ස් ඉන්න කැමති නේ ඒගොල්ලෝ ෆ්‍රී ඉන්න කැමති. ඒකත් එක්ක ඒගොල්ලෝ අනිත් එක තමයි ඔය දැන් උගක් රැ වෙනකන් අපිට වැඩ කරන්න පුළුවන් හේතුව තමයි අපි ඒක ආදරය කරමින් ඉන්නේ කරන්නේ. ඔව්. අපි ආදරය කරන එක්ක නෑ අපි කොච්චර වෙලා හිටියත් අපිට ඒක ගානක් නෑ නේ අපි දැනෙන්නේ නෑ. ඒ වගේ අපි කලාවට ආදරය කරනවා නම් කොච්චර වෙලා හිටියත් අපිට ඒක දැනෙන්නේ නැහැ. දැන් අපි රෙකෝඩින් එකට ස්ටුඩියෝ එකට ගියාට පස්සේ පටන් ගන්න කීයද ඉවර වෙන්න කීයද කියලා බලන්නේ නැහැ. ගහලා ඉවරනාට පස්සේ තමයි අම්මට සිරිමින් මෙච්චර වෙලා ගිහලා කියලා බලන්නේ. ඉතින් ඒ වගේ ඒක අපි නියලිලා ඉන්නකොට අපි ආදරය කරන දේ ඒක නියලා ඉන්නකොට අපිට එහෙම ඒක දැනෙන්නේ නැහැ. ඒකෙම අනිත් පැත්ත තමයි හුඟක් කරාට අපි දැන් අපි ආපහු ඔෆිස් එකක වැඩ කරන කෙනෙක්. ඒගොල්ලෝ කීයද හතර වෙන්නේ කීයද යන්න බලාගෙන ඉන්නේ. රස්සාව ගැන තෘප්තිමත් බවක් නැහැ. මම සාමාන්‍යයෙන් තෘප්තිමත්. ඔව්. මම හිතන්නේ ඔයගොල්ලොත් එහෙම නැති. මම සාමාන්‍යයෙන් කොයිම වැඩක්වත් මම කරන වැඩ මම ඒකට අකමැති නම් මම කරන්නේ නැහැ. ඒ කියන්නේ කොහොම වුණා ගුවත් මම ඒකට අකමැති නම් මම කරන්නේම නැහැ. හැබැයි මම කැමති නම් වැඩේට කතා කරපු මනුස්සයර කරදර කර කර හරි මම ඒක කරනවා. ඔව්. ඒක හොඳ පුරුද්ද. මොකද ඒක අර මේ පුරුද්ද මම හිතන හැම කෙනෙක්ගේ ළඟම අඩු වැඩි වශයෙන් තියෙනවා. මේ මටත් එහෙමයි. මම කැමති නැත්තම් මම මේ වැඩේ කරන්නේ නැහැ. මොකද හැබැයි අර ආසාවක් තිබුණොත් කෙලිම එයාට ඒක පස්සේ ආයේ දිනගෙනාට එපා කරනවා. ඒ වැඩේට කතා කරපු කෙනාට එපා නේ අපරාධයට කතා කරේ. ආයෙ කතා කරන්න ඕනේ නේද? right ඔන්න ඔතන වැඩ වෙන. එතකොට මේ රෑ මට කියන්න උසස් අධ්‍යාපනයේ කොහොමද හැදෑරුවේ? ඇයි කලා විෂයක් තෝරගත්තේ? ඇයි මේ බෙර ගන්න හිතුනේ? තව ගොඩක් විෂයන් තියදී බෙරම තෝරගත්තේ. ඇයි බෙරම තෝරගත්තේ? ඒක අතන්දරේ කියන්නේ කිව්වොත් එහෙම මේ අපිට කතා කරන්න දෙන වෙලාව නේදනේ මම බොහොම අපි කෙටි කරලා මධ්‍යම මානේ මම කියන්නම් ඒක සෑහෙන දුක හිතෙන කතාවක් ඇත්තටම. මේ ඒ කියන්නේ දැන් මම මෙහෙම හිටියට ඉස්සෙල්ලාම මේ පටන් ගත්තේ මම අපේ ඉස්සෙල්ලා මම ආසෝනේ සංගීත කරන්න ඇත්තටම මියුසික් කරන්න තමයි. ඒ කියන්නේ ඉස්සෙල්ලාම මේහෙම කලාවට යනවා එහෙම අදහසක් ඇත්තටම තිබ්බේ නැහැ. හැබැයි දැන් අපිට අර ඕලෙල් වලදී තියෙනවනේ තෝරගන්න නැටුම් හරි සංගීත හරි චිත්‍ර හරි තියෙනවනේ. මට චිත්‍ර නම් මක් කරලවත් බෑ. ඒ කියන්නේ චිත්‍ර දැන් 6 වසරේදී තියෙනවනේ විෂයන් තුනම හදාරන්න ඕනේනේ. මේ එතකොට 6 වසරේ චිත්‍රයන් දැරපස්සේම සර් මට hina වෙනවා. චිත්‍ර සර්ම hina වෙනවා. ඒ තරමට කැතයි මම කියන්නේ. මගේ අකුරු වුණත් හරි කැතයි. මම කියන්නේ යමෙලෙම මට ජීවිතේ හදාගන්න කවදාවත් හදාගන්න බැරි වෙයි කියලා හිතන වැරදි වලින් එකක් තමයි මේ මගේ අකුරු. හරි ඒක නම් ඇත්ත. ඔය ලගින්දද නේ මම දැම්මනේ හොයාගන්න බැරි කියලා. මේ සාමාන්‍යයෙන් මම ෆෝම් එකක් උනත් ෆිල් කරන්නේ නැහැ. කැම්පස් එකේ උනත් කවුරු හරි ගැලන මීට හරි කාටද කතා කරලා ලියව ගන්න. ඒ තරම් මගේ අකුරු කැතයි කියන්නේ. අකුරු ටික දැක්කට පස්සේ ඉන්ටර්විව් එකේ මොකෙක් හරි ෆේල් කරනවා මාව. ඒ තරම් කැතයි. ඒක කොහොමුණත් ඉතින් ඒ නිසා චිත්‍ර බෑ මට. ඉතින් හැබැයි මේ අර මං කියවන කවි කියන්නේ එහෙම ආසයි. ඒ හැකියාව නිසා නෙමෙයි ආසාව නිසා සංගීත කරන්න හිතුණා. හැබැයි පහු කාලේ යනකොට අර 6 වසරදී 7 වසරදී අපි 23ම හදාරන්න ඕන නිසා නැටුම් වලට කොහොමත් යන්න වෙනවනේ. එතකොට මේ මම අපේ නැටුම් කාමරේට ගියාම ඉස්සර අපේ ඉස්කෝලේ හිටියා මම පහතරට පාරම්පරිකව පැවතෙන මේ අයියා කෙනෙක් මම මතක් කරන්න ඕනේ ආව මම ආදරත් හමුනාට පස්සේ මම කියනවා එයා හින්දා මම ආසුණේ කියලා අශාන් කියලා කෙනෙක් හිටියා මේ පාරම්පරික පහතරට බිරවදන ශිල්පියෙක් ඉතින් එයා අපේ ඉස්කෝලේ අපි එතකොට 6 වසරේ එයා A level 13 වසරේ එයා ඉන්නකොට ඉතින් එයා බෙර ගහනවා දැකලා ඉතින් මට මාර ආසයි ඉතින් දැන් මේ ආසා තිලින කියලා අයියා කෙනෙක් හිටියා ඒ දෙන්න බෙර ගහනවා දැක්කට පස්සේ පුදුම ආසයි මට ඊට පස්සේ මම මේ මගේ මුල්ම ගුරුතුමිය මේ නැටුම් කලාවේ ප්‍රමිලා කමනි ගුරුමෑණිය මම මතක් කරනවා මේ නැතුමියව මේ ඉතින් يعني මම ආදරෙන් මතක් කරන්නේ එතුමි නිසා තමයි මම මේ වෙන්නේ මොකද මට වඩා කට්ටක් එයා ගෑව මාව හදන්නේ මම අද කොතන හිටියත් මේ මගේ මේ කියන්නේ පදනම එතන ඇත්තටම අදටත් මේ ඉතින් ටීචර්ට මම කිව්වා ගිහිල්ලා මැඩම්ට මේ මැඩම් මට මේ බෙර ගන්න ආසය ඉගෙන ගන්න ආසය කියලා ආ එහෙනම් එන්න පුතේ කියලා මමයි තව යාළුවෙක් හිටිය මගේ හසන් කියලා අපි යට එයාගේ නම කේම් හසන් ලී ළඟ ප්‍රේණාත් එයාගේ නම කේම් කියලා තමයි අපි කියන්නේ කට්ටියම කේම් කියලා කියන්නේ යට කේමා කියලා තමයි කේමයි මා යනවා ගිහිල්ලා මේ දැන් ඉන්ටර්වල් එකේදී මේ කට්ටිය ඉතින් කනවනේ අපි දෙන්න කන්නේ නැහැ කෙලින්ම නැටුම් කාවරට ගිහිල්ලා බෙර දෙක ගන්නවා ඉතින් මැඩම් කන්නේත් නැහැ එයත් මේ
ඇවිල්ලා අපිට එයා බෙර උගන්වනවා ඉතින් මේ ඉන්ටර්වල් එකේ වෙලාද ඉස්කෝලේ වෙන වෙලාවක් නැහැනේ ඉන්ටර්වල් එකේදී එයා කන්නේ නැතුව බෙර උගන්වනවා එතකොට අනිත් බඩම් ඉන්නවනේ අනිත් බඩම් වගේ මුහුන් දෙන්න ඇවිල්ලා විතර කන්නත් නැහැ බයිනවා ඉතින් ඒ බැරුම් ගාන සමහර දවසවල මැඩම් අඬලක් තියෙනවා ඒ කියන්නේ අපි දෙන්න වෙනුවෙන් බයිනකොට එහෙම මේ ඉතින් කොහොම හරි ඉස්සෙල්ලම මම එතකොට හත වසරේ ඉන්නකොට ඊළඟ හය වසරේ ආයි බාර ගන්නකොට මට කිව්වා ඔයා මගුල් බෙර ගන්න ඕනේ කියලා මේ මේ ඒ ළමයි බාර ගන්න කේදී. ඉතින් මම ප්‍රමිලඩල්ල දුව හොඳට බෙර වාදනය කරන්න පුළුවන් කෙනෙක් අමිලක්කා. ඒක මෙඩල්ල ගෙදර ගෙදර යන එකත් දිග කතා මම කරු මේ කතා ගොඩක් දිගයි කියලා. ඉතින් එහෙම ගෙදර ගිහිල්ලා මම ඉගෙනගෙන කොහොම හරි පළවෙනි දවසේ මම මේ මගුල් බෙර ගැහුවට පස්සේ මගේ අත පැඩිලා ලේ ආවා. පොඩියෙන් ඒතර හත වසරේ මම තනියෙන් ගහලා මේ අත පැඩිලා ලේ ආවා. මට ඒක දැක්කට පස්සේ කිසිම වේදනාවක් අමුකුත මට මාර සතුටුයි අම්මන්ට සෙදී අපෝ අතේ ලේන්න බෙර ගහලා නෝ අත පැල්ල එකක් ගන්න කියලා ඉන්න සතුටයි. ඒ කොටින්ම කියලා නම් ඒ බෙරේ මේ මාසයක් දෙකක් යනකම් මම ඒ ලේ ටික මුකුත් පිහදාන්නේ නැතුව එහෙම තියලා තිබ්බ ආසාවෙන් බලාගෙන. ඉතින් එහෙම පටන් ගත්ත ගමනක් මේක මේ කොහොම හරි අර මං කියවනේ හරි අමාරුවෙන් ගියේ කියලා. ඒ කියන්නේ මැඩම් එක්ක එයාගේ ස්කූල් වෑන් එකේ මම එයා ගෙදර යනවා කොහොම හරි ඒගොල්ලගේ ගෙදර තියෙන්නේ සාමාන්‍ය මේ බස් යන පාරේ දැන් කිලෝමීටර් 2ක් විතර ඇතුළට. මම හැමදාම මැඩම් එක එයාගේ ස්කූල් වෑන් එකේම ගෙදරට ගිහිල්ලා හවස බෙර ගහලා මැඩම්ගේ දුවත් එක්ක එයා තමයි මට ඉස්සෙල්ලා මේ ගන්නේ මේ මැඩම් සහ මැඩම්ගේ දුව. ඉගෙනගෙන මම අර කිලෝමීටර් 2 මෙතන තමයි හතවතර මම. කිලෝමීටර් 2ම මම පයින් එනවා. බස් පාරට ඇවිල්ලා එතනින් බස් එක අරගෙන ඊට පස්සේ අපේ ගෙදරට යන හන්දියෙන් ආයෙ තව කිලෝමීටර් 2ක් තියෙනවා. ඒ දෙකත් මම පයින් එනවා. හැමදාම ওই විදිහට කරා මම අවුරුදු 1.5ක් විතර කරලා. ඊට පස්සේ දැන් ඒ බෙරයක් නැතුව පස්සේ මේ මං කිව්වේ සෑහෙන දිග කතාව මේක. හරි බෙරේ නැතුව. ඉතින් තාත්තා බෙරයක් කරන් දුන්නා. ඊට පස්සේ මට මේ සෙනවිරත්න ගුරුතුමා හම්බුණා. ඊට පස්සේ කියන්නේ තාත්තා මුලින් කැමති වුණේ නැහැ මම බෙර ගන්නට ඉගෙන ගන්න නැති වෙයි කියලා. ඊට පස්සේ අර නවත්තන්නම බෑ කියලා දැනෙච්ච පාර තාත්තා හම්බෙලා තිබ්බා මේ ඊට පස්සේ මට ප්‍රමිල බඩන්ට පස්සේ හම්බෙච්ච මගේ ගුරුවරයා පාලිත සෙනවිරත්න ගුරුතුමා. එතුමා මේ මෑත කාලේදී මේ කැන්සර් එකක් හැදෙන්න නැතුණා. මේ ඉතින් එතුමා අපේ තාත්තට හම්බෙලා කියන්නේ තාත්තා එයා ගැන දන්න නිසා මේ තාත්තා කියලා තිනවා මෙහෙම මේ සර් එක කතා කරන මෙහෙම කොල්ල නවත්තන්න බෑ මේකට යන්න මදන. ඊට පස්සේ සර් කිව්වා අහන මංගාවට එවන්න කියලා බෙරේකුත් සර්ම මේ කතා කරලා හොයලා දීලා තාත්තට අරන් දීලා ඉතින් ඔය බෙරෙත් අරගෙන අර කිලෝමීටර් ගාන මම ඊට පස්සේ පයින් ඇවිල්ලා දිනා බෙර කවරයක්වත් නැතු ඉස්සර මට දැන් හිතනකොට මම හරි ආසයි. ඉස්සර මිනිස්සු hina වෙනවා මම මේ නිකන් පොඩි කාලේ මුකුත් කවරයක් නැතුව බෙරේ නිකන් අරගෙන බස් එකේ දීලා දිනා මම ඇත්තටම. ඒ නිසා මට අදර වුණත් මට එහෙම කිසි ගාණක් නැහැ මම කියන්න ලැජ්ජෙන්නේ නැහැ. මේ ඉතින් එහෙම මේ මේක මේ එකපාර රෙහාන් කියන කෙනා අද මොනවම හරි තැනක ඉන්නවා නම් කවුරුම හරි දන්නවා නම් එහෙම එකපාර පැන නැගිච්ච කෙනෙක් නෙමෙයි. එහෙම මාර කට්ටක් කාලා අදටත් කටු කනවා. ඉස්සරහට කටු ගන්න ආසයි. කටු කනකොට තමයි මස් කෑලි කවදා හරි හම්බෙන්නේ. ඒ තමයි ඉතින් අනිවාර්යෙන් මොන හරි නේද ජීවිතේ සාර්ථක වෙන්න නම් අනිවාර්යෙන්ම කටු කන්න ඉතින් මේ ඔහොම තමයි රෙහාන් කියන චරිතේ ගොඩ නැගෙන. ඊට පස්සේ රෙහාන් එනවා සෞන්දර්ය විශ්වවිද්‍යාලනේ. ඔව් ඊට පස්සේ ඔහොමම ඉගෙනගෙන ඊට පස්සේ ගුරු ගොඩාක් හමුණා මට. රයිබන්දු විද්‍යාපති ගුරුතුමා මේ ගෙන් ඉගෙන ගන්න මට හමුණා 2010 නම් එතුමත් එක්ක මම වැඩ කරනවා. සායකතුමා ඉගෙන ගන්නවා අදටත් ඉගෙන ගන්නවා. එතුමා එතකොට ගොඩාක් ගුරුරු මට හම්බුණා. මේ එතුමා වගේම මේ බොහොම ප්‍රවීණ දක්ෂ ගුරුට ගොඩක් මට ඇසුරු කරන්න හම්බුණා. මම තාමත් ඇසුරු කරනවා තාමත් ඉගෙන ගන්නවා මම. ඉතින් එහෙම හම්බෙලා කොහම හරි කැම්පස් එකට ආවම මම කැම්පස් එකට ඇවිල්ලා ඉතින් එතනින්දන් වැඩ කරගෙන ඇවිල්ලා ඉතින් මේ අද ඉන්න තැනට ඉතින් කැම්පස් එකේ ඇතුළේදී සහ එළියේදීත් මම තැන ඉතින් හදාගෙන යනවා ඉතින් මේ දැන් මෙහෙම මම ප්‍රශ්නයක් අහගොත් රයන්ගේ මොකද මේ ප්‍රශ්නේක අපි අහලම සබ්ජෙක්ට් එකට යමු මේ සාමාන්‍යයෙන් අපි ඔය සරසවි ජීවිත නැත්නම් අපි කැම්පස් ලයිෆ් එක කියලා කියන්නේ ඒක ගත්තම ඔය කැම්පස් ලයිෆ් එකේ තියෙන අමතක නොවන සිද්ධි දාමයක් නේද කියද්දි තිනා මට තියෙනවා ඒකට තරම් ගල් ප්‍රශ්න මගේ අමතක නොවන සිද්ධි ගොඩක් තියෙන එකක් මොකද කියන්න ඕන කියලා අනිවාර්යයෙන් කියන්න සබ්ජෙක්ට් එක තියෙන එකක් කියන්නේ නැති සබ්ජෙක්ට්යක් තියෙන දෙයක් නේද කියන මෙච්ච හැමදේම සබ්ජෙක්ට් එකක් හිතා වෙන්න බෑනේ අපි ගේමු රයන්ට රෙහන්ගේ සර කැම්පස් ලයිෆ් එකේ අපි එහෙම කිව්වොත් අමතක නොවනම සිද්ධිය මොකද්ද අමතක නොවන දැන් කැම්පස් කී ඕනම කෙනෙක් දන්නවා ඇත්තටම මේ රසවත්ම කාලේ මතක හිටිනම කාලේ අර ඔය කාඩ් එක දාන කාලේ කියලා දන්නවනේ ඒ කාලේ තමයි හොඳම සිද්ධි ටික තියෙන්නේ ඉතින් මේ කොණ්ඩේ හැම කපලා ඉන්නද නේ කාලේ කොණ්ඩේ නෝට් එකට කපලා නේද මේ ඉන්නකොට දැන් මම කිව්වට පොඩ්ඩක් වැඩවලට පරක්කුයි කියලා මේ දැන් ඒක ටිකක් අඩුයි අතරම ඉතින් මේ සාමාන්‍යයෙන් දැන් අපේ එතකොට අපේ හිටිය
අපි කැම්පස් එකේ වැඩක් තියෙනවා අපි ෆැකල්ටියේ මේ නංගි දන්නවා මේ සැන්ඩි දන්නවා මේ සාමාන්‍යයෙන් කොල්ලෝ අඩුයි කෙල්ලෝ 150 200ක් විතර ඉන්නම් කොල්ලෝ ඉන්නේ 40 50 එහෙම ඉන්නේ අපි දැන් කොල්ලෝ ඉතින් මේ වගේ ගානක් ඉන්නකොට මේ අපිට දැන් ඒ කාල සීමාවේදී ඔක්කොම වැඩ ඔක්කොම ඉවර කරලා මූණ හොදලා ඇඟ හොදලා දත් මැදලා ඇඳුම් ඇඳගෙන ඔක්කොම නිදිය ගන්න යන්න දෙන්නේ ඔක්කොම මේ සෙට් එකට විනාඩි 5යි දෙන්නේ හරිද ওই විනාඩි 5 අතරේ කට්ටිය ඔක්කොම වැඩ ඉවර කරලා නිදිය ගන්න ඇදලත් යන්න ඕනේ ඉතින් දැන් කට්ටිය ඔක්කොම යනවා ගිහිල්ලා දරි පිටි ගාලා සමහර අය දත් මදින්නේ නැහැ මේ මූණ හොදන්නේ නැහැ එහෙම ගිහිල්ලා නිකන් මූණට වතුර ටිකක් දාගෙන ආවිල්ලා මේ මෙයාගෙන දැන් මට එහෙම බෑ මම ඉතින් හිමීට දත් එක මැදගෙන හොඳට ඉතින් මේ කට්ටිය ඉතින් යනකම් හොඳට මූණ පොස්ට් එක හොඳට දාගෙන යනවා අන්තිමට දැන් මුලින්ම ගිහිල්ලා අන්තිමට මම යන්නේ දුවල යනවා ඉතින් දැන් අර අර ගිය වෙලාව අල්ලන්නේ බෑ ඉතින් කකුල් වල වතුර කොහොම හරි හොස්ටල් එකේදී අපි මේ යනකොට ඉස්සර අපි මහරගම හොස්ටල් එකේ තිබ්බේ මුළු හොස්ටල් එකේම මේ මාසෙකට විතර කලින් අයියලා ටික අඬලා අඬලා ටීවී එකක් අරගෙන අලුත් ටීවී එකක් හරිද ඔය මේ මේ තියෙන මෙතන දිශන ලොකු ටීවී එකක් ඒක හරිද කොහොමද මම කකුල් දෙකේ වතුර පිටින් දුර දුර ගිහිල්ලා ටීවී එකේ වැදිලා ටීවී එක බිම වැටුණා අර අමාරුවෙන් ගත්ත ටීවී එක ඔව් අමාරුවෙන් ගත්තා අමාරුවෙන් මාසෙකට විතර කලින් ගත්ත ටීවී එක බිම වැටුණා මම දැන් දුවන දුවන ඇවිල්ලා අයියලා ටික ඔක්කොම වට කරාද මම හිතුවා එදාම මරුම් ගන්න ඔය තමයි වෙන්නේ කියලා මුකුත් එහෙම ඇත්තම කරේ නැහැ ඉතින් අයියලාටත් hina ඊට පස්සේ ඉතින් ඒක තාම අදටත් මතක් කරනවා කට්ටිය මේ තමයි ටීවී එක වැටුවේ ඉතින් එහෙම ඉතින් ඔය එකක් විතරයි ඉතින් එකක් විතරයි ඔව් මොකද දැන් රවි මේ රෙහාන් කියන්නේ ඇත්තටම කැම්පස් එක ඇතුළේ චරිතයක් ඔව් පොඩි සීරියස් චරිතයක් ඒ කියන්නේ දැන් අපි දැන් රෙහාන් අයියලා යනකොට අපි අපි බයයි අපි හැංගගෙන සයිස් එකේ ඉන්නේ හැබැයි ටිකක් ලොකු වෙනකොට රෙහාන් අයියලා ප්ලේ කරනවා කුවම දුවනවා බලන්න ඒ තරම් හරිම අදටත් ආයේ මේ තියෙන ඔඩිටෝරියම් මේම ඉඩක් නැහැ රෙහාන් අයියලා ප්ලේ කරනවා කොහම ඒ තරම් ඇත්තටම චරිතයක් හරි රෙහාන් කියන චරිතය තමයි අද අපි ස්ටුඩියෝ එකේ ඇවිල්ලා මේ අමුතු අමුතු දේවල් කතා කරන්න සහ මේ බෙරවරින් අමුතු වැඩක් කරන කෙනෙක් තමයි ඉතින් රෙහාන් කියන්නේ ලංකාවේ ප්‍රසිද්ධ චරිතයක් ප්‍රසිද්ධ ඒ කියන්නේ ලංකාවේ තියෙන ආට් එක නැෂනල් දිගෙන ඉන්න කෙනෙක් හරි ප්‍රසිද්ධ චරිතයක් අපි මේ ප්‍රසිද්ධ කතා චුට්ටකින් කියමුනේ රඟපාණේන් පස්සේ කියමු අපි අනිවාර්යයෙන්ම ඉතින් මේ දේවල් කතා කරන් තිනවා රෙහාන් එක්ක සහ ගොඩක් දේවල් කතා කරන් තිනවා බෙර සම්බන්ධයෙන් මේ දේවල් කතා කරන්න කලින් අපි යනවා පුංචි බ්‍රේක් එකකට මේ යූ තාඩ් බීට් රයිට් බ්‍රේක් එකෙන් පස්සේ අපි ආයෙත් එකතු වෙලා ඉන්නේ යූ තාඩ් බීට් එක ඉතින් අපි කතා කරේ රෙහාන් එක්ක අලුත්ම විස්තර රෙහාන් ගමනවාද කියලා අපි අහුවා. ඉතින් අපි දැන් සෝදානම් වෙලා ඉන්න අපේ මාතෘකාවත් එක්කතු වෙන රවි අපි අහලා බලමුද මොනවා ගැනද කතා කරන්න කියලා. අද අපි කතා කරන්න යන්නේ දවුල ගැන. දවුල තියෙනවා රෙහාන් එක්කම අවිලා තියෙනවා දවුල ඕගලන්ට බලන්න පුළුවන් දවුල තියෙනවා මෙතන ඉස්සරහට. ඉතින් මේ රෙහාන් අපි කතා කරමු මේ දවුල ගැන. දවුල ගැන කතා කරනකොට මෙහෙමයි. මම කිව්වනේ අපේ බෙරවල ලොකු මේ ටෙක් ටෙක්නොලොජි එකක් තාක්ෂණයක් කියලාගෙන මේක හදන විදිහ. එතකොට දැන් අපි දැන් අපේ තියෙනවා මේ ප්‍රධානම අපි දන්නවනේ පංචතුර වාදනයක් තියෙනවා කියන එක අපි ආතත විත්ත පිට තාතත ගන සුසිර කියලා විදිහට තියෙනවා. එතකොට දවුලයි තියෙන්නේ මේ විත තාතත කියන්නේ. ඒ කියන්නේ අතෙන් සහ කඩිප්පුවකින් නැත්නම් උපකරණකින් මේක තමයි මේ කඩිප්පුව කියලා කියන්නේ. මේක කරලා මේ නර්තනයේ හදාරන පිරිස දන්න සාමාන්‍ය දෙයක්. හැබැයි මේ එහෙම නැති පිරිසකුත් ඉන්නවනේ අපි බලන. එතකොට ඒ හැමෝටම මම බොහොම සරල විදිහට මතක් කරන්නම්. මේක තමයි කඩිප්පුව මේක හදාගන්නේ මේ ඇට් ඒරියා වලින් එතකොට රත්මල් කියලා තියෙන්නේ ඒවා වලින් එහෙම තමයි මේක හදාගන්නේ වකරාට මෙහෙම නවා ගන්න පුළුවන් සහ ශක්තිමත් භාවය කියන්නේ නම්මශීලී වෙන්නත් ඕන ශක්තිමත් වෙන්න නිකන් වාණි වගේ ඒ වගේ ගුණයක් තියෙන නිසා තමයි මේ මේ වගේ මේ ලියක් අරගෙන මේ කඩිප්පුව හදාගන්නේ ඉතින් මේ කඩිප්පුව සහ අත කියන දෙක පාවිච්චි කරලා විත තාතත විදිය බාණයක් විදිහට මේක වාදනය කරනවා එතකොට සාමාන්‍යයෙන් අපේ මේ සාම්ප්‍රදායික වාදන ශිල්පියෝ කියන දෙයක් තමයි මේ සහ අපේ මේ මේ ගැන පරිශන කරන පිරිස කියන දෙයක් කාරණ දෙකක් තියෙනවා අන්ත දෙක එක පිරිසක් කියනවා මේ අපේ දැන් මේ ප්‍රධානතම දැන් අපේ බෙර සාමාන්‍යයෙන් අපේ ලංකාවේ භාවිතා වෙන බෙර තියෙන්නේ අපි දැන් බෙර නාමාවලිය අපිට ගොඩක් ගණනාවක් බෙර නාමාවලි වල දකින්න පුළුවන් බෙර 200 ගානක නම් ලිස්ට් තියෙනවා අපේ හැබැයි අද වෙනකොට භාවිතය පවතින්නේ මොකක් වෙලාවට බෙර 6ක් විතරක් තමයි අපේ මේ සම්ප්‍රදායික බෙර භාවිතා වෙන්නේ ඒ කියන්නේ දවුල මේ ගැටබෙරය පහතරට බෙරය තම්මැට්ටම එතකොට උඩැක්කිය සහ රබාන රබාන කියවට පස්සේ අපි අත්‍රාමාන විරුදු රබාන සිල්ලු රබාන ඔය දේවල් තියෙනවා අපි රබාන කියලා තමයි මේ භාවිතා කරන්නේ. ඉතින් එතකොට ඔය 6 විතරයි අපේ මේ තියෙන්නේ ලංකාවේ ප්‍රධාන වශයෙන්ම භාවිතා කරන බෙර වර්ග 6ක් විදිහට. ඉතින් ඔය 6න් තමයි ඔය කියන ලෝකෙට යන ඒවා ඔක්කොම සියලු දේවල් කරන්නේ ඔය 6න්. සහ අපේ මේ ගැවුල තියෙනවා පහු කාලේනවා අපේ හදපු බෙර වර්ග තියෙනවා මේ රවිසගේ කලබෙරේ වගේ බෙර තියෙනවා.
ඉතින් කොහොම හරි මේ හැම වෙරේකටම කලින්ම මුලින්ම නිෂ්පාදනය කරන මුලින්ම නිර්මාණය කළා කියලා කියන්නේ මේ දවුල. ඒකට හේතුව තමයි මේ සාමාන්‍ය මේ අනිත් අපි මේ මෙතන තිර තුන ගත්තොත් එහෙම මේ අනිත් බෙර වර්ග දෙකට වඩා මේ මේක තියෙන්නේ හරිම සරල ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ මෙතන මේ මේ ගැටියක් තියෙනවා. මේ තියෙන්නේ මේ ගැටිය. මේ ගැටියට හමක් බැඳලා සාමාන්‍ය විදිහට මේ බෙර කඳට සම්බන්ධ කරලා මේ නූල් වලින් හිර කරගෙන මේකට ඉස්සර ගන්න තියෙන හන නූල් මේ අරගෙන මේ තමයි මේක මේ හදාගෙන තියෙන්නේ. හරි සරලයි. දෙපැත්තට හම් දෙකක් ගහලා අතෙන් සහ කඩිප්පෙන් වාදනය කරනවා. ඉතින් ඒකත් එක්ක එක පිරිසක් කියනවා මේක තමයි මුලින්ම හරිම ප්‍රාථමිකම බෙරේ මේකනේ. මේ සරල විදිහම තියෙන. ඒ නිසා මේක තමයි අනිත් බෙර සියල්ලටම කලින් මුලින්ම හැදෙන්න ඇත්තේ කියලා එක පිරිසක් කියනවා. සහ තවත් පිරිසක් කියන කතන්දරයක් තමයි ඕකෙම අනිත් පැත්ත. සාමාන්‍යයෙන් අපි දන්න ඕනම දෙයක් පරිණාමය වෙන්න වෙන්නනේ ඒක මේ දියුණු වෙන්නේ. ඔව්. එතකොට දැන් අපි ගත්තොත් එහෙම මේ මේ ගැටබෙරේ ගත්තොත් එහෙම මේ ගැටබෙරේ තියෙනවා අපි සාමාන්‍යයෙන් බේස් සහ හයිස් කියන මේ ටෝන් දෙකම තියෙනවා අපි. එක පැත්තක අපි ලෝ එකක් විදිහට අනිත් එක අපි හයි එකක් විදිහට අපිට ගන්න පුළුවන් විදිහට මේ දෙකම දැන් පහතරට බෙරේ මේ එහෙම තිබ්බට පොඩි වෙනසක් තමයි තියෙන්නේ. දෙකේම හුඟක් වෙලාට එන පොඩි ලෝ ටෝන් එකක් තමයි එන්නේ. හැබැයි මේ ගැටබෙරේ අර මම කියපු විදිහට ලෝ එකයි හයි එකයි මේ දෙකම තියෙනවා. සහ මේ මේකේ ඇතුලේ මේ අපිට ගලවලා දවසක අපි අයියෝත් මම පෙන්වන්න උත්සාහ කරන්න මේ ගැටි දෙකක් තියෙනවා සහ මම අර කියපු විදිහට පොඩ්ඩක් සාමාන්‍යයෙන් මේ ගැන ආධාරම් නැති කෙනෙකුට ග්‍රහණය කරගන්න අමාරු විදිහේ තාක්ෂණයක් තමයි මේක භාවිත කරලා තියෙන්නේ. එතකොට කාලාන්තරයක් තිස්සේ මේක පරිණාමයේ වෙලා වෙලා එක්ස්පෙරිමන්ට් කරලා කරලානේ ඒකේ විදිහට හැදිලා තියෙන්නේ. එතකොට දවුලට එහෙම කාලයක් තිබිලා නැහැ. ඒක නිසා තමයි දවුල තාමත් ප්‍රථම මට්ටමේ තියෙන්නේ. තාම මේක පරිණාම වෙන්න කාලයක් නැති නිසා මේක තමයි අන්තිමට නිර්මාණය වුණා කියලා තවත් පිරිසක් කියනවා. මම කියන්නේ තේරුණා නේද? ඔව්. ඉතින් එහෙම පොඩි මතභේද වලට තුඩු දුන්න බෙරයක් මේක. ඉතින් කොහොමද මම කිව්වා මෙතන මේ ගැටියක් තියෙන්නේ. මේ ගැටි දෙකට හම් දෙකක් සම්බන්ධ කරලා මේක හදලා තියෙනවා. අපි කඩිප්පෙන් වාදනය කරන්නේ. හුඟක් වෙලාවට මේ දවුල් වාදනයේදී කියන්න ඕන දෙයක් තියෙනවා. මේ අපේ ලංකාවේ මේ සම්ප්‍රදායික වාදකයෝ හුඟක් මේක දන්න දෙයක්. මම කල්පනා කරපු විදිහට මේ දවුල් වාදනයේ සම්ප්‍රදායික ශිල්පීයකම පහක් තියෙනවා. සම්ප්‍රදායන් පහක් කියන්න පුළුවන්. ඒ කියන්නේ අපි මේ දවුල් වාදනයේදී සබරගමු නර්තන සම්ප්‍රදායයේදී වාදනය කරන්නේ එක දවුල් විශේෂ පද විශේෂයක්. ඒක ඒ සබරගමු දවුල් වාදනය කරනකොට වෙන තැන්වල ඒ විදිහට වාදනය කරනවා. ඒ කියන්නේ සබරගමු සම්ප්‍රදායයේ නර්තන සම්ප්‍රදායයේදී වාදනය කරන එක දවුල් විදිහක් වෙනවා. එතකොට අපි හේවිසි වාදනයේදී වාදනය කරන තව විදිහක් වෙනවා. හේවිසි වාදනයේදී වාදනය කරනවා සබරගමු නැටුම්වලදී වාදනය කරන්නේ නැහැ. ඊට පස්සේ බලංගොඩ ප්‍රදේශයේ තියෙනවා නෑ බදුල්ල ප්‍රදේශයේ තියෙනවා ඒක වෙනම දවුල් වාදන විශේෂයක්. ඒ කියන්නේ ඒක මේ හුඟක් වෙලාවට අපි හුඟ දෙනෙක් අධ්‍යනය කරලා නැති වෙන එක තමයි මේ මේ ඒ ගමටම සීමා වෙලා තාම අපි පර්යේෂණ කරමින් පවතින දවුල් වාදන විශේෂයක් ඒක මේ අපි කියන්නේ සම්ප්‍රදායය. ඊට පස්සේ උඩරට ප්‍රදේශයේදී උඩරට දවුල් කියලා වෙනම වාදන විශේෂයක් තියෙනවා. මම මතක් කරේ මගේ පළවෙනි ගුරුතුමා මේ මේ පාලිතේ සෙනුරත්න ගුරුතුමා තමයි අපේ කැම්පස් එකේ දවුල් උඩරට දවුල් වාදනය කියන විෂය අපිට ඉගෙනුවේ. ඉතින් එතුමා නැති වුණාට පස්සේ දැන් මේ විෂය අපිට ඒ කියන්නේ කැම්පස් එකට නැති වුණා. එතුමත් එක්ක සම්පූර්ණයෙන් මේ විෂය උගන්නන්න කෙනෙක් නැති වුණා. ඒ කියන්නේ ඒ තරම් බොහොම දුර්ලභ සම්ප්‍රදායක එක උඩරට දවුල් වාදනය කියන එක. ඊට පස්සේ මේ වන්නි ප්‍රදේශයේ වන්නි දවුල් කියලා තවත් වෙනම දවුල් විශේෂයක් තියෙනවා වාදන සම්ප්‍රදායක්. මේ මේ විදිහට මුළු ලංකාව පුරාම ව්‍යාප්ත වෙච්ච වාදන භාණ්ඩයක් තමයි මේක. එකම වාදන භාණ්ඩේ සම්ප්‍රදායන් පහකදී මම ඔය කියපු විදිහට වෙනස් වෙනස් විදිහින් වලට වාදනය කරනවා. මම අර කලින් දවසකත් මතක් කරේ අපි සම්ප්‍රදායන් තුනක් තිබිලා තමයි අපි මෙච්චර ලොකු දේවල් කරන්නේ. ඒතකොට මේ දවුලෙනුත් ඒ වගේම අර මම කියපු විදිහට මේ සම්ප්‍රදායන් පහකින් අපිට කොච්චර දේවල් කරන්න පුළුවන්ද? දැන් මේ එතකොට රෙහන් දැන් අපි උඩරට බෙරේ ගැන පහතරට බෙරේ ගැන කතා කරන්නේ. දැන් මේ දෙකේ මෙහෙම විශේෂ නැහැ නේද? කියන්නේ පහතරට තියෙනවා බේතර. ඔව් නෑ දැන් මේ උඩරට බෙරේත් තියෙනවා. අතරම දැන් ඒකේ ලොකු වෙනස්කම් අපිට දකින්න හම්බෙන්නේ නැහැ අතරම. ඒ කියන්නේ හතර කෝරලේ ඔව් නෑ මම කියපු දවුලේ තරම්ම නැහැ අපිට. ඒ කියන්නේ දැන් ගැට බෙරේදී හත් කෝරලේ සහ හතර කෝරලේ කියන සහ නුවර කියන සම්ප්‍රදායන් ටික තමයි ඒ ඒ ඒ ටිකෙත් ලොකු වෙනස්කම් අපිට දකින්න නැහැ. වාදනය කරන විදිහින්වල යම් යම් පදවල පොන්චි පොන්චි සුළු වෙනස්කම් තමයි ඇත්තටම තියෙන්නේ. එහෙම වාදනය කරනකොට දවුල ගැන දැන් කියනකොට වාදනය කරලා පෙන්නන්න දෙපැ නේද? මේ එතකොට මේ මේ දැන් දවුල් වාදනය කරනකොට මම කිව්වා අතෙන් සහ කඩිප්පෙන් වාදනය කරනවා කියලා. හැබැයි අතෙන් විතරක් වාදනය කරන වෙලාවලුත් තියෙනවා. ඒ කියන්නේ අපි දැන් සාමාන්‍යයෙන් දවුල් වාදනයේදී අපි කවියක් වාදනය කරන කවියකට වාදනය කරනකොට අපි කඩිප්ප පාවිච්චි කරන්නේ. මොකද කවියක් වාදනය කරනකොට අපි මේ කවිය කියන කෙනාගේ හඬ පරයා යන විදිහට අපි වාදනය කරන්නේ නැහැ නේ. ඒකත් එක්ක
ඒ වගේම අතෙන් විතරක් මේ මේ දවුල් වල පූජා මංගල දවුල් වාදනය කියලා තියෙනවා වාදන විශේෂයක් ඒක අපි තෙරුවන් වුණෙන් දෙවියන් වුණෙන් අපි මගුල් බෙර ගහන්නේ අන්න ඒ විදිහට වාදනය කරන පද විශේෂයක් ඉතින් ඒකෙදි පූජා මංගල දවුල් වාදනය කරන්නේ අතෙන් විතරයි ඒක පූජා මංගල දවුල් වාදනය මම චුට්ටක් තම වාදනය කරලා පෙන්නන්නම් හරි දැන් රෙහාන් දැන් අපි උඩරට මඟුල් බෙරේට පහතරට බෙරේට විවිධ නම් කියනවනේ සාමාන්‍යයෙන් නම් දෙක තුනක්ම තියෙනවා මේ සබරගමු බෙරේ හඳුන්වන තමන හරි තියෙනවා මේ මත්තරම සබරගමු දැන් අපි හුඟක්ම අපේ ලංකාවේ බෙර ගත්තොත් එහෙම වැඩිපුරම නාම භාවිතයක් තියෙන බෙරේ තමයි මේ පහතරට බෙරේ මේ දවුලට සහ ගැට බෙරේට ඇත්තටම අපි හුඟක් වෙලාවට මේ වගේ වැඩි නාම ප්‍රමාණයක් භාවිත කරන්නේ නැහැ කියන්නේ සබරගමු බෙරේ කියනවා දවුල කියනවා ඔය නම් දෙක තමයි බහුල වශයෙන් අපි භාවිත කරන නම් දෙක වෙන්නේ ඔය මේ මලගෙවල් වල එහෙම ගහනව නේද මේ බුරුල් බෙරේ කියලා හඳුන්වනවා මෙහෙම ඒක බුරුල් බෙරේ කියලා කියන්නේ ඇත්තටම මේ මේ මලගෙවල් වල අපි වාදනය කරනකොට මල බෙර වාදනයේදී අපි සාමාන්‍යයෙන් මේ මේ හඬ මේ තියෙන තීව්‍ර විදිහට අපි භාවිත කරන්නේ නැහැ මේ හඬ පොඩ්ඩක් බුරුල් කරනවා දවුල බුරුල් කරනවා සහ තම්මැට්ටම සාමාන්‍යයෙන් එකපාර බුරුල් කරන අමාරුයි මම පුළුවන් වුණොත් අපි දවසක තම්මැට්ටම ගෙනල්ලා පෙන්වන්න මේ තම්මැට්ටම වාදනය කරනකොට දැන් අපිට පුළුවන් මේ දවුල වල මේ තියෙනවනේ මේ මේ මුදු තියෙනවනේ මේ මේ මුදු අපිට මෙහෙම මේවායින් බුරුල් කරන්න පුළුවන් දවුල අපිට අවශ්‍ය විදිහට බුරුල් කරගන්න පුළුවන් මේ හැබැයි තම්මැට්ටම මෙහෙම ලේසියෙන් පහසුවෙන් බුරුල් කරන්න බෑ මේ ඉතින් ඒකත් එක්ක තම්මැට්ටමට සුදු රෙද්දක් එරලා තමයි වාදනය කරන්නේ සහ දවුලට සුදු රෙද්දක් එරලා වාදනය කරන්නේ මේ ඇස් දෙක මෙහෙම බෙර ඇහැ කියලා කියන්නේ අපි මේකට ඇස් දෙක වහලා තමයි වාදනය කරන්නේ එතකොට බෙරෙන් පොඩි බුරුල් හඬක් තමයි එන්නේ ඒ නිසා තමයි උඟක් කරලා බුරුල් වෙන කියලා වාදනය කරන්නේ එහෙම ඇත්තම සම්ප්‍රදායික විහාරදී බහුල වශයෙන් මේ වචනේත් භාවිත කරනවා අඩුයි ඇත්තම අර මම කියපු වචන ටික තමයි භාවිත කරනවා මල බෙර කියලා හැබැයි අවමගුල් වල අවස්ථාවලදී වාදනය කරනකොට අපි ඒ නම භාවිත කරනවා එහෙම තමයි වෙන්නේ මට මේ රෙහන් තව ප්‍රශ්නයක් තියෙනවා ටිකක් අහන්න මේ දැන් අනිත් බෙර දෙක ඔක්කොම සම් වලින් තමයි නිෂ්පාදනය කරලා දින වරපටිත් සමෙන් හැම දෙයක්ම සමේ දැන් මේ අපේ සබරගමු බෙරේ අපේ දවුල් බෙරේ මේ ඒ කාලේ ඉඳන්ම මොනා හරි වරපටි වලට නූල් වගේ දෙයක් ලදාගත්තද ඒක නෙමෙයි දැන් දැන් අද වෙනකොට දැන් අපි මේ අපිට විකල්ප දේවල් ඇවිල්ලා තියෙනවා හැබැයි ඉස්සර මම අර කිව්වේ කියන්නේ අන්න ඒක තමයි කියන්නේ අර අන්ත දෙකම අපිට භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ සමහර ලාවට හම් යොදාගෙන මේ විදිහට මේ මේ හම මේ දැන් මේ මේ වරපටි වලට මේ හම කපන විදිහක් තියෙනවා. ඒක සම්ප්‍රදායික විදිහක් මේ තාක්ෂණයක්. ඉතින් මේ මේ කියන්නේ මේ තනි හමක්ම තමයි මේ මේ සම්පූර්ණ මේ මට මතක විතර බඹ 9ක් විතර දික් වෙන්න ඕනේ මේ පෙරේකට මේ වරපටි ගන්නකොට ඒක කොහෙන්වත් කැඩලා දෙන්න බෑ සම්පූර්ණ එක එකම දිග තියෙනවනේ සම්පූර්ණ හමක්ම අරගෙන ඒ විදිහට මේ තාක්ෂණානුකූල ක්‍රමයක් තියෙනවා ඒ විදිහට තමයි කපන්නේ ඉතින් ඒක හොයාගන්න කලින් හන වලින් නූල් හදාගෙන මේ හන නූල් තමයි මේ මේ දවුල් දවුල මෙහෙම ඇස් දෙක මෙහෙම මේ තට්ටු දෙක තද කරගන්න මෙහෙම රඳවලා තියාගන්න භාවිතා කරලා තියෙනවා දැන් අද වෙනකොට තව තව දේවල් විකල්ප ඇවිල්ලා තිනා දැන් මේක නම් මෙතන මේ මේ හම් වලින් හදාගත්ත මුද්දක් අපේ තියෙන්නේ හැබැයි අද වෙනකොට අපි දකිනවා මේ යකඩ මුදු මේ වෙනකොට ආදේශ වෙලා තිනවා ඒක වුණාට මම කියන්නේ කමක් නැහැ ඒ කියන්නේ ඒක මම අර කිව්වේ මේවා මේවත් එහෙම පරිණාමය වෙච්ච දහින්ද තමයි මේවා මේ තැනට ඇවිල්ලා තියෙන්නේ මේ මේ හැම බෙරයක් මේ පරිණාම වෙලා ඒ කියන්නේ හැම වෙලාවකම ඒ අදාළ සමාජයට ගැලපෙන විදිහට ඒ බාණ්ඩේ හැදිලා තිබුණොත් ඒකට පැවැත්මක් තියි අපි හුඟක් බෙර අද වෙනකොට නැති වෙලා තින්නේ ඒවා පරිණාමය නොවුණු නිසා right මේ හරි මේ ඉන්නුට මේ කියන්නේ හරිම රසවත් මොකද මේ මේ දේවල් අපේ බලන් ඉන්න අය නේද අර බෙරේ ගැව්වට
දන්නේ මේක කොහොමද හැදිලා තින්නේ මොනවාද මොකද්ද මේකෙන් වෙන්නේ කියන එක හරියටම අදහසක් නැහැ මොකද අපි යූත් ආඩ්විට් තුලින් හැමදෙස්සම කතා කරන්නේ මෙන්න මේ වගේ දේවල් මොකද අපි වැඩසටහන බලන බලන් ඉන්න අයට මේක ලොකු වැදගත්කමක් වෙන්න පුළුවන් මොකද මේ ඉස්සරහට බෙර වාදනය කරන්න ඉන්නවා නම් නේද අනිවාර්යයෙන්ම කැමැත්තක් තියෙනවා නම් බෙර කරුවෙක් වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් මෙන්න මේ අතීත දේවල් අනිවාර්යයෙන්ම අපිට වැදගත් වෙනවා මොකද මේ දේවල් නැතුව නිකන් මට බෙරේ ගහන්න පුළුවන් වගේ එකක් කියන්න බෑ නේද රෙහන් මට කියන්න බලන්න දැන් මේ දවුල අපි ඕකේ කතා කරමු මේ හම් ගැන මොනවාද මේ මොකද සමහර බලන් ඉන්න කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ බෙරේ කොටස් ටික සහ මේ මේකට යොදා ගන්න හම් වර්ග මොනවාද කොහොමද මේ මොකද මේ කඳ හදලා තින්නේ මොකෙන්ද අපි යන්නේ කියන පොඩි විස්තරයක් කරමු මේ මම කියන්නේ දැන් දවුල වාදනේ දැන් මේ මේ දාලා තින්නේ අපි සමනේ අපි තට්ටු කියලා තමයි කියන්නේ දැන් මේ හමක් කියන වචන භාවිත කරනවා බෙර තට්ටුව ඔව් බෙර තට්ටුව මේ මේ දාලා තින්නේ මං තට්ටුව කියන හැම වෙලෙම හැම කියන එක මතක තියාගන්න සමහර මේ තියෙන්නේ එළු තට්ටුවක් මේ තියෙන්නේ මේ දෙපැත්තරම මේකේ දාලා තියෙන එළු තට්ටු සාමාන්‍ය ටිකක් ඝනකම් එළු තට්ටු තමයි මේ දවුලට දාලා තියෙන්නේ මේක මේ සබරගම සම්ප්‍රදායදී ඒ අර මං කියුවේ දවුල් අර ඒ සම්ප්‍රදායවලදී දවුල හදන විදිය මේ තට්ටුව දාන විදිය පව සාමාන්‍ය වෙනස් වෙනවා මං කියේ විදිය හරි මේ තියෙන්නේ සබරගම නරතර සම්ප්‍රදායදී භාවිතා කරන්න පුළුවන් විදිය දවුලක් මේ තියෙන්නේ මේ ඒ සහය හඬ දැන් උඩරට දවුල් වාදනයේදී සහ හේවිසි වාදනයේදී මේ මේ තියෙන්නේ මේ මේ ගැටේ තියෙන්නේ මීට වඩා දැන් මේක සාමාන්‍ය අපිට පේනවා සාමාන්‍ය අඟල් තුන් කාලක් විතර වගේ ප්‍රමාණයක් තමයි මේ තියෙන්නේ හැබැයි මේ අඟල් එකමාරක් අඟලක් විතර වෙනකන් පළල වෙනවා මේ සාමාන්‍ය උඩරට මහනුවර සම්ප්‍රදායේදී මේ මේ හදන මේ දවුල්වලදී දැකලා තියෙන තුන්ක් කියලාට මේ ඒ ගැටිය ගොඩක් ඝනකම් සහ යොදන්නේ හරක් හමක් තමයි දාන්නේ ඒකත් එක තමයි දැන් මේ මේ දවුල් අපිට පේනවා චොටක් හයි ටෝන් එක වැඩි. හැබැයි අර හේවිසි වාදනය කරනකොට මේ මේ ටෝන් එක ඇත්තටම හරියන්නේ නැහැ. එතකොට ඒකට අවශ්‍ය විදිහට තමයි සම්ප්‍රදායික හේවිසි වාදන ශිල්පියෝ සහ උඩරට දවුල් වාදන ශිල්පියෝ තමන්ගේ දවුල් සකස් කරගන්නේ හරක්කම යොදාගෙන මේකටත් අර ගණකම් හැමයක් හොදාගෙන පොඩි බරහඬක් කියලා කියන්නේ අපි බරහඬක් පොඩි බේස් එකක් සහිත මේ තියෙන ටෝන් එකක් හදාගන්න තමයි. ඒ කියන්නේ ඇත්තටම ඒක අපිට හිතාගන්න බෑ කොහොම ඒක මේ දැන් ওই මම කියන විදිහට අපි සාමාන්‍ය මට්ටමකට දැන් මේ දේවල් අත්දැකලා කරලා තියෙන නිසානේ පහු කාලිනව අපි මේ ඔය ඔය මම ඔය කියන්නේ හයි එක ලෝ එක කියලා එහෙම කියන්නේ අපි. අපි දැනුම් මට්ටමත් එක්ක. හැබැයි අපේ පරණ කොහොම ඒවා දැනගත්තද කියන එක ප්‍රශ්නයක්. ඒකල අත්දැකීම මම හොයාගෙන තියෙනවා. ඉතින් එහෙම තමයි මම අර කියපු විදිහට උඩරට දවුල් වාදනයේදී සහ හේවිසි වාදනයේදී වාදනය කරන දවුල් වලට මේ හරක්කම තමයි හොදාගන්නේ. හැබැයි සබරගම දවුල් වාදනයේදී හුඟක් වෙලාවට මේ එළුහම තමයි යොදාගන්නේ සහ මේ අපි ගැටබෙරේ ගත්තොත් එහෙම දැන් හම්ගෙන අපිගේ මම එහෙම බෙරතුනම අපි කියමු මතක් කරමු. එතකොට මේ ගැටබෙරේදී ගැටබෙරේට සාමාන්‍යයෙන් මේ මේ මෙතන තියෙන බෙරතුනින් වැඩිම හම් සංඛ්‍යාවක් විවිධ විවිධ හම් භාවිතා කරන බෙරයක් තමයි මේ ගැටබෙරේ කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් ගැටබෙරේ තියෙනවා මේ තියෙන්නේ අපි හැම වෙලෙම මේ බෙර මේවට අපි ඇස් කියලා කියන්නේ මේ බෙරහැලට. මේ තියෙන්නේ වම්මහැ කියලා අපි කියන්නේ. වම්මහැ කියලා කියන්නේ හුඟක් අය හිතන් ඉන්නවා මේ අපි වම් අතින් වාදනය කරන හින්දා මේ වම් අහ කියනවා කියලා. හැබැයි ඒක වැරදි හේතුව අපි දකිනවනේ මේ මේ බෙරේ වම් අහට දකුණු අතින් ගහන අයත් ඉන්නවා. ඒ කියන්නේ අනිත් අත උරුවයි ඉන්නවනේ. එතකොට ඒගොල්ලන්ට ඒක දකුණු අහ කියන්න පුළුවන්. එහෙම නෙමෙයි මේ බෙරේ හරියට වම් අහ කියන එක අර්ථය තමයි ඒකෙන් එන්නේ. එතකොට මේ පැත්ත සාමාන්‍යයෙන් එන්න ඕනේ අපි පොඩි මේ ලෝ ටෝන් එකක් බේස් ටෝන් එකක් ගන්න ඕන නිසා හුඟක් වෙලාවට ගන්නේ හරක්කම තමයි අද වෙනකොට හුඟක් වෙන අද භාවිතා කරන්න හුඟක් බොහෝ වශයෙන්. එතකොට ඊට අමතරව يعني ගොඩක් ඉස්සර මුවහමත් මේකට භාවිතා කරා කියලා මේ අපි මේ අහලා තියෙනවා දැකලා තියෙනවා. තලගොයිහම භාවිතා කරා. ඔව් තලගොයිහම ගන්න ඇත්තටම දකුණු පැත්තට. මේ හරක්කම සහ මුවහම තමයි මේ මේ වම හදාගන්න භාවිතා කරන සහ මේකේ තියෙන බේස් ටෝන් එක වැඩි කරගන්න තව ගොඩාක් රහස් ක්‍රම අපේ පැරණි භාවිතා කරලා තියෙනවා. මේ ඉතින් එහෙම තියෙන දේවල්. එතකොට මේ අපි දකුණු හැම මේ තියෙන්නේ මේ දකුණු හැට භාවිතා කරන්නේ අරක දැන් සැන්ඩි කියපු විදිහට තලගොයි හැම භාවිතා කරනවා. එතකොට මේ තියෙන්නේ මේ දාලා තියෙන එළුහමක්. එළුහම භාවිතා කරන දැන් බහුල වශයෙන් අද වෙනකොට හොයාගන්න පහසු නිසා එළුහම තමයි භාවිතා කරන්නේ. ඊට අමතරව වඳුරුහම. එතකොට මම පොත්පත්වල දැකලා තියෙනවා සාමාන්‍යයෙන් මීමින්නගේ හැමත් භාවිතා කරලා තියෙනවා කියලා මම අහලා තියෙනවා පොත්පත්වල කියලා දෙන. හැබැයි මම ඒක තව ටිකක් හොයන්න ඕන කාරණාවක් ඒක දැකලා නැහැ මම. මේ දැකපු දෙයක් විතරයි කියන්නේ පොත්වල දැකපු දෙයක් විතරයි. ඉතින් සාමාන්‍යයෙන් වඳුරු හැමෙන් හොඳ හඬක් නිපදව ගන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවා. ඒ තාම ඉස්සර දැන් ගොඩාක් ඉස්සර පරණ බෙරවල ඇත්තම වඳුරු හැම තමයි හුඟක් වෙලාවට වාදකේ භාවිතා කරලා තියෙන්නේ. රෙහන් මේ දැන් මේ බෙර හදනකොට මේ මේ බෙර මේ මේ හැම පදම් කරනවා කියලා කියනවා. ඔව් ඒ කියන්නේ මෙහෙමයි. ඒ කියන්නේ ඔය පදම් කරනවා කියන මේ කතන්දරේ ඉන්නේ පහු කාලේිනවා. ඒ කියන්නේ ඉස්සර ඇත්තම මේ ඒක දිග සමාද කතාවක්. ඒක ඉස්සර මේ වාදනය කරනකොට දැන්
දැන් මේ අපිට ඕන ඕන හැම කෙනාටම ඉස්සර ඇත්තටම මෙරවාදනය කරන්න අවස්ථාව හම්බුනේ නැහනේ. ඒකට යම්කිසි පිරිසක් හිටියා. ඒකට වැඩවසම් සමයුගයත් එක්ක ඒකට හැදිච්ච පිරිසක් හිටියා. ඒක අනිවාර්යයෙන් රාජකාරීමේ මට්ටමින් කළ යුතුම පිරිසක්. ඒ කියන්නේ ඒගොල්ලන්ට අකමැති වුණත් ඒක අතාරින්න බෑ. ඒගොල්ලෝ ඒක කළ යුතුමයි. ඒගොල්ලන්ගේ පැවැත්ම සාතික කරගන්නම් පැවැත්ම පැවැත් ඒගොල්ලන්ට පවතින්න ඕන නම් ඒ වැඩේ අනිවාර්යෙන් කළ යුතුමයි. කර්මාන්තයක් විදිහට. කර්මාන්තයක් විදිහට ඒක ඒගොල්ලන්ගේ පැවැත්ම සඳහා කළ යුතුම වුණා. එතකොට ඒගොල්ලන්ට ඒගොල්ලෝ ඒගොල්ලෝ අතර තරගයක් තිබුණා. ඒ කියන්නේ කොයි දැන් ඒගොල්ලන්ට තියෙන එකම විකල්පය ඒක විතරනේ. අපි මේ ඒ බෙරවාදනය කරන පරම්පරාවක් ගත්තොත් එහෙම ඒගොල්ලන්ට දැන් දැන් කාලේ වගේ දැන් අපිට ඕන තරම් අපි කොච්චර නැකවත් අපිට ජොබ් තියෙනවා අපිට ඕන තරම් කරන්න අපිට දැන් මට දැන් මේක මේ මොහොතේ මට හිතුනොත් එහෙම මට මම බෙර ගැහුවා දැන් ඇති කියලා මට වෙන ජොබ් එකකට යන්න පුළුවන් අපිට එහෙම වාතාවරණ මේ ගෝලීකරණයත් එක්ක හැදිලා තියෙනවා. හැබැයි ඒ කාලේදී මේ මිනිස්සුන්ට එහෙම වාතාවරණ තිබ්බේ නැහැ. එතකොට ඒගොල්ලෝ කැමති වුණත් අකමැති වුණත් මොනම අවස්ථාවක් වුණත් තමන්ගේ මොන හදිසියක් වුණත් රාජකාරියට යා යුතුමයි. එතකොට ඒගොල්ලන්ට තමන්ගේ අනිත් පරම්පරාවල් වලින් තියෙන තරංගයත් එක්ක අනිත් පරම්පරාවල් එක තරංග කරන්න ඕන. හැම වෙලෙම තමන්ගේ පැවැත්ම සාතික කරගන්න අවශ්‍ය නැහැ. අනිත් පරම්පරාවල කට්ටියත් එක්ක තමන්ගේ දැන් බෙරවාදකයෙක් ගත්තොත් එහෙම තමන්ගේ වාදන ශිල්ප ක්‍රම සහ තමන්ගේ බෙරේ හඬ ගැන පවා ඒගොල්ලන්ට ලොකු වගකීමක් තිබ්බා. මොකද අනිත් කෙනෙක් වාදනය කරන බෙරේට තමන්ගේ බෙරේ යට වුණොත් එහෙම එයාගේ ඒ කියන්නේ එයා එතනින් එහා යා හොඳ වාදකෙක් නෙමෙයි යා වැඩක් නැහැ කියන මට්ටමට එයා ආවොත් එහෙම අර මං කිව්ව විදිහට එයාට පැවැත්මක් නැතු වෙනවා. එයාට වෙන විකල්පයක් නැහැනේ. ඒකත් එක්ක හැම වෙලේම මේ කාලේ වාදකෙක් හුඟක් වෙලාවට තමන්ගේ බෙරේ හඬගෙන ගොඩාක් හිතුවා. තමන්ගේ බෙරේට ගොඩාක් ආදරය කරා. ඒකෙම අනිත් පැත්ත තමයි තව කෙනෙක්ගේ බෙරයක් හොඳට හඬනවා නම් ඉස්සර අපේ වාදකයන්ට පුළුවන් වෙලා තියෙනවා. ඒක මේ අපි කියන අභිනපද කියලා තියෙනවා. මේ අභිනපද ඉතින් අභිනපද වගේ දෙයක් වාදනය කරාට පස්සේ අපි අහලා තියෙනවා ඉස්සර අපි ගුරුවරු කියනවා බෙර පැලන මන්ත්‍ර තිබ්බා කියලා තියෙනවා. ඒ කියන්නේ බුලත් කොළේට මතුරලා බුලත් කොළේ ඉරනවත් එක්කම බෙරේ පැලනවා කියලා තියෙනවා. ඒ කියන්නේ අනිත් කෙනාගේ බෙරේ තමන්ගේ බෙරේට වඩා අඬනවා නම් මේ එහෙම කරපු ගුරුන් වහන්සේලා ඉඳලා තියෙනවා අපි. ඉතින් ඒ වගේ එතකොට ඒවට ආරක්ෂා වෙන්න මේ අපි දැන් ඒක නම් මම ඒ කියන්නේ අපි මේ පරණ බෙර කඳන් හෙව්වට පස්සේ ඒක ඇත්තටම මේ තියෙන දෙයක් මේ කඳන් වල මේ ඇතුල් පැත්තෙන් චූටි කැලක් අයින් කළා අපි දැන් ඔය සුර දාන්නේ. ඒ වගේ මේ යන්ත්‍ර ඇඳපුවා මෙහෙම මේ සුර තැම්පත් කරලා තියෙනවා. ඒ කියන්නේ අර විදිහට අර එන අපිට පද වලින් ආරක්ෂා වෙන්න ඒ වගේ දේවල් වලට ඒ වගේ දේවල් වල මේක ගොඩාක් මේ අර අපි පහතර සම්ප්‍රදාය කතා කරනවා වගේ ගොඩාක් ඒ গুপ্ত පැත්තට ගොඩාක් විසිරිච්ච කලාවක් මේක අද වෙනකොට. ඒ හැමදේම කොහොමනත් යම් යම් හේතු නිසා ඒවා නැති වෙලා හෝ මේ යම් යම් දේවල් වල අද වෙනකොට මේ තැනට ඇවිල්ලා තියෙනවා. මේ ඒකත් එක තමයි මේ කොහොමනත් අපි දැන් ඔය එතකොට මම කිව්වේ හම් සහ හරිම සීමිත පිරිසක්නේ එතකොට හිටියේ මේ බෙර වාදනය කරන්න. ඔව්. එතකොට ඒගොල්ලන්ට හම් පදම් කිරීමේ අවශ්‍යතාවයක් අර සන්නි කියන විදිහට අවශ්‍ය වුණේ නැහැ. හේතුව මේ ගොඩක් ලොකු හම් ප්‍රමාණයක් අවශ්‍ය නැහැ. ඒගොල්ලන්ට ගත්ත ගමන් හම යොදා ගන්න පුළුවන්. ඊට වඩා ලේසි හම් ගොඩක් එක සැරේ හම් වුණාට පස්සේ පදම් කළා. ඒ අවශ්‍ය දේ හදාගත්තාට පස්සේ හම් යොදා ගන්න පුළුවන් මේ තමන්ගේ වෙළඳපළ අවශ්‍යතාවය මත. ඒකත් එක්ක තමයි හම් පදම් කරනවා කියන කතන්දරය ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඒ බෙර අපි සාමාන්‍යයෙන් විශ්වාස කරන්නේ ඉච්චර හොඳ හඬක් නෙවෙයි කියන විදිහට නෙමෙයි. රයිට්. ඉතින් ඔන්නම තමයි නේද? මේ පහතරට බෙරේ අපේ ලංකාවේ බෙර අතර තියෙන විශේෂම බෙරයක් මේ හැම ගත්තට පස්සේ හේතුව තමයි හුඟ දෙනෙක් මේක දන්නවා. මේ අපි පහතරට බෙරේට භාවිතා කරන්නේ මේ අපි සිවිය කියලා කියන්නේ හරකගේ බොක්ක තියෙන්නේ බොක්කේ සිවිය තමයි ගන්න. ඒ කියන්නේ ලෝකේ හරිම බෙර බොහොම කිහිපයයි තියෙන්නේ සතෙක්ගේ හැම කියන්නේ ඇඟ ඇතුලේ තියෙන දෙයකින් හඬක් නිපදව ගන්න දෙයක්. මේ ලංකාවේ තියෙන බෙරේ මේක තමයි පහතරට බෙරේ සහ අපි දාද වෙනකොට දකින්න උඩැක්කිවල සාමාන්‍යයෙන් මේ සිවි භාවිත කරන හැබැයි ප්‍රධාන වශයෙන්ම මේ පහතරට බෙරේ තමයි අපේ ලංකාවේ බෙරවලින් සතෙක්ගේ හැම ඇතුල ඇඟ ඇතුලේ තියෙන දෙයකින් හඬක් නිපදව ගන්න පුළුවන් විදිහට නිෂ්පාදනය කරපු බෙරේ මේ පහතරට බෙරේ. එතකොට මේක නම් මේ වරපටි වල එහෙම නම් හරක්කම ගන්නවා. හැබැයි මේ සිවිය තමයි මේ හරක්කගේ බොක්ක කියලා අපි කියන්නේ. ඕක බොහෝ විට හරක්කම ආශ්‍රිතව විතරයි නිර්මාණය වෙන්නේ නේද? ඔව් බොහෝ විට. මේකට හොගක් වෙලාට අර ඒක හොඳ කාරණාවක්. ඒක මේ වෙන කිසිම හරක්කක් මේ හරක්කම තමයි මේ ගැටි හදන්න මේ හැක්ම මේ වරපටි මේ හැම දෙයකටම අපි හරක්කම තමයි භාවිතා කරලා තියෙන්නේ. මේ හරකගේ බොක්ක තමයි සිවිය තමයි අපි මේකේ බෙර ඇස්වලටත් අපි යොදාගන්නේ. සහ මේක වාදකයන්ගේ තියෙන දක්ෂතාවයේ හොඳට පේන දෙයක් තමයි. දැන් අපිට පේනවා මේ දැන් මේ බෙරේ බැලු බැල්මට කියන්නේ හඬ අහපු සැනින් අපිට පේනවා මේ දැන් මේ බෙරේ පොඩ්ඩක් මේකේ තියෙන මේ AC එකත් එක පොඩ්ඩක් හිර වෙලා තියෙන්නේ. මේ හඬවල දෙකම එක වගේ. හැබැයි අපේ වාදකයන්ට පුළුවන් වෙන්න ඕනේ කාලයක් මේ අපි පුහුණු වෙනකොට හැදෙන දෙයක් ඒක. මේ
ලෝ ටෝන් එක සහ හයි ටෝන් එක අර කී විදිහට පද වාදනය කරනකොට ඒ පොඩි පදයක් ගහලා බලමු. ඔව් අපි දැන් ගත්තොත් එහෙම. ඒ ශබ්ද දෙක හරියට වෙනුවෙන් ඇහෙන්න. ඔව්. අපිට චුට්ටක් මේ රිහාන් ගහලා පෙන්නන සම්ප්‍රදායික වෙනස් වෙන පද තියෙනවනේ. එක සම්ප්‍රදායික එක විදිහට. මම ඒක හරබයක් වාදනය කරලා පෙන්නන්න. ආ. මේ දැන් මේක මේ අරම මේ මේ S2 කී අර මේ හොදටම අපිට බලා ගන්න පුළුවන් දෙයක් තමයි ඒක විදිහක් තමයි මේ අර මම කියපු වෙනස මේ අපි අපි මම කලින් දවසක වාදනය කරලා පෙන්නුවේ මේ තද්දිත් උන්න මම එදා වාදනය කරලා පෙන්නුවා අතරම ගැටබරේ විතරයි මම මේකේ වාදනය කළා මම කෝ හතරට බෙරයට එනකොට තද්දිත් බවට පත් වෙනවා ඒ හඬත් එක්ක කියන එක. එතකොට ඒ මේ මේ සතර බීජාක්ෂර මූලික කරගෙන අපි වාදනය කරන සාමාන්‍යයෙන් වාදනය කරන හරබයක් මම වර්ධනය කරලා පෙන්නන්න. එතකොට තේරෙයි මේක කොහොමද අර හඬ එකම විදිහට තිබ්බට මේ වාදනය කරනකොට කොහොමද ඒක වෙනස් වෙන්නේ කියන කාරණේ. මම ඉස්සෙල්ලම බීජාක්ෂර හතර වාදනය කරලා පෙන්නන්න. තජ්ජිත්ොණ්ණම් කියන එක ගැටබෙර වෙන එක මේක තද්දිත් බවට පත් වෙනවා. හේතුව මේ හඬවල දෙක වෙනස් නිසා. දැන් මම ඉස්සෙල්ලම මේ දැන් මේකේ තත් ඔව්. එතකොට දිත් කියලා තමයි මේක අපි වාදනය කරන්නේ. දිත් කියන හඬ තමයි අපිට ඇත්තටම එන්නේ. හැබැයි ගැටබෙරේදී අපි දන්නවා අපි ජිත් කියන හඬ ඒකේ හඬත් එක්ක එන්නේ. ජිත් කියලා හඬක් තමයි ඇත්තටම මේකේ එන්නේ. මේකේ නමුත් එහෙම නැහැ. දිත් කියන හඬක් තමයි එන්නේ. ඊට පස්සේ තත් දිත් තොන්නම් කියලා විදිහට වාදනය කරන්න බලන්න අපිට සතර බීජාක්ෂර. එතකොට මේ සතර බීජාක්ෂර මූලික කරගෙන කරන අපි වාදනය කරන පදයක් හරමයක් මම වාදනය කරලා පෙන්නනම් එතකොට තේරෙයි මම අර කියපු වෙනස. දැන් මට මෙහෙම අහන්න තුන රහන්ගේ දැන් අපි අර සාමාන්‍යයෙන් බෙර වාදනයේදී දැකලා තියෙන අත පෙරලනවා කියන්නේ පෙරලනවා දැන් මේ බෙර දෙකෙන් දෙකට වෙනස් වෙනවා ඔව් ප්‍රශ්නයක එක මම මේ දැන් මේ වාදනය කරන ගමන් ඒ කියන්නේ හිතුව කාරණාවක් මම අතපරි සාමාන්‍යයෙන් අපි ගැට පෙර වාදනය කරනකොට මේ අපි මේ අතේ මේ මේ දබරගිල්ල තමයි ප්‍රධාන වශයෙන් මේ කියන්නේ වෙනන්න පුළුවන් නම් වෙනවනේ මෙහෙම තමයි අපි මේ පෙරලන්නේ ඒ කියන්නේ මේ මේ දබරගිල්ල තමයි කට කියන එක තමයි අපි මේ මේ අත පෙරලනකොට ක ක ක මේ දබරගිල්ල තමයි ට කියන අක්ෂරය වාදනය කරනකොට අපි මොකක් වෙලාවට මූලික වෙන. හැබැයි පහතරන බෙර වාදනයේදී මේ මහපටංගිල්ල තමයි වාදනය කරන්න. හේතුව ඒකේ අර එන හඬයි අපි බර කියලා කියන්නේ සාමාන්‍ය වහරදී මේ අපි හඬයි බර ගන්න නම් මහපටංගිල්ල තමයි අපිට යොදා ගන්න වෙන්නේ. මම නිකන් පෙන්නන්න. අපි දැන් මේකේ තකට කුඳට කියන එක තමයි අපි එහෙම මේ අපි පුහුණු වෙනකොට පළවෙනි හරම විදිහට අපිට දක්වන්නේ. හැබැයි මේක වෙනකොට ගුහිති ගහිති බහට ඒකපත් වෙනවා. මේ මෙරේන හඬත් එක්ක තමයි ඒක වෙනස් වෙන්නේ. ගුහිති ගහිති කියන හරමේ මම වාදනය කරන්න බලන්න මේ විදිහට ඇහෙනවද කියලා. මේ විදිහට තමයි මේ එක එක බෙර එක එක විදිහට වාදනය කරන්නේ. ඒ කියන්නේ අපි දැන් දැන් මේ එකම රට ඇතුලේ සම්ප්‍රදායන් තුනේ මේ මේ දැන් තම්බැට්ටම ගත්තොත් එහෙම ඔයිනොත් වඩා ඇඩ්වාන්ස්. කඩිප්පුවෙන් විතරමයි වාදනය කරන්නේ. වාදනය කරන්නේ අපි දැන් ඩ්‍රම්ස් වාදනය කරන්නේ. ඊට එහා ඒක තියෙන දේවල්. ඒ ප්ලේන් ටෙක්නික්ස් එහෙම මේ ඉතින් ඒවත් එක දැන් මේ 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 දෙකට වඩා වෙනස් මේ දවුලේ වාදනය කරන දැන් සම්ප්‍රදායන් දැන් කඩිප්පුවෙන් වාදනය කරනකොට ඊටත් වඩා අමාරු වෙනවා වැඩි. ඉතින් එහෙම වාදනය කරනවා කියලා කියන්නේ මේ බෙර තුන වාදනය කරන්න පුළුවන් කියලා කියන්නේ ලෝකේ ඕනම බෙරයක් වාදනය කරන්න පුළුවන්. කාලයකින් හදාරලා අපිට වාදනය කරන්න පුළුවන්. වාදනය කරන්න පුළුවන් ඒකේ තියෙන ගැඹුරට යනවා කියන එක ගොඩාක් කාලයක් අධ්‍යයනය කර ගන්න ඕන දෙයක්. හැබැයි අතට ගත්ත ගමන් ඕන කෙනෙකුට මේ බෙර තුන ගහනවා කියන්නේ ලෝකේ ඕනම බෙරයක් ගහන්න පුළුවන්. ඒක අපි දකින්නේ අද වෙනකොට ලංකාවේ කොච්චරම් පිරිස අපි දැකලා තියෙනවා ෂෝස් වල කියලා වාදනය කරනවා. හැබැයි මේ බෙර තුනම පුළුවන් නම් තමයි ඒක හොඳම ලේසියි. රයිට්. හරි. රිහාන් දැන් අපි තව චූටි ප්‍රශ්නයක් අහන්නම් මේ උඩරට සහ පහතරට කියන මේ බෙර දෙක අපි සාමාන්‍යයෙන් මේ
ඕන තැනක දකින්නවා දරවි පෙරහැරක වුණත් ඒ වගේ ඕන තැනක අපිට දැක ගන්න පුළුවන් මේ සබරගමු පෙරේ ටිකක් අපි දකින්න ආඩුයි බොහෝ වෙලාවට දකින්න ආඩුයි එතකොට දැන් මේ අපි මේ සබරගමු පෙරේ අපි මේ තව තැනක දකින්නවා මේ මහනුවර පෙරහැරේ තේවාවේ ගෙනියනවා මෙන්න මේ විදිහට මේ මොන වගේ තැන්වලද මේ සබරගමු පෙරේ අපි වාදනය කරන්නේ ඒ කියන්නේ දවුල කියන භාණ්ඩය මම අර කීප විතර අර සම්ප්‍රදායන් තුන පහක්ම මතක් කරේ ඒ ටිකේදී අපි භාවිතා කරනවා ඒ කියන්නේ ගොඩක් වෙලාවට දැන් සබරගමු වලදී පහන් මඩුවේදී සබරගමු නර්තන සම්ප්‍රදායයේ දෙන හැමතැනකදී මේක වාදනය කරනවා ඊට අමතරව දැන් අපි හේවිසි වාදනය කරන වෙලාවත් හුඟක් වෙලාවට මේ දවුල මේ සාමාන්‍ය ජීවිතයේදී අපිට දකින්න පුළුවන් වෙන බෙරයක් මොකද තම්මැට්ටමත් එක්ක මේක එන හුඟක් වෙලාවට පෙරහැර වලදී අපි දන්නවනේ සාමාන්‍ය අපි කතා කරොත් එහෙම හේවිසි වාදනය කරන ඕනෑම අවස්ථාවකදී අපිට දකින්න පුළුවන් බෙරයක් තමයි දවුල කියන්නේ ඉතින් අර මේ මේ ඒ විදිහට තමයි වාදනය කරන්නේ. ඒ කියන්නේ ඒකෙදි මම අර කීප විදිහට හැම වෙලාවකදීම අපි මතක තියාගන්න ඕන කාරණේ තමයි හේවිසි වාදනය කරන කොයිලාවකවත් පදයක් සබරගමු නර්තන සම්ප්‍රදායේදී වාදනය කරන්නේ නැහැ. සබරගමු නර්තන සම්ප්‍රදායේදී සබරගමු පළාතේ දින හේවිසි වාදනය වුණා තුඟක් කාලවට අර සාමාන්‍යයෙන් අපි දකින හේවිසි වාදනයට වඩා වෙනස්. හ්ම්. මට රෙහන්ගේ මෙහෙම අහන්න තියෙනවා දැන් අපි දවුල ගත්තම දවුලේ තියෙනවානේ ওই බීජ අක්ෂර කියන්නේ. එතකොට අපි යන්නේ ගැන පොඩ්ඩක් කතා කරමු. මොනවාද වාදනය කරන පද සහ ඒ අක්ෂර ටික. දැන් දවුලේදී බීජ අක්ෂර අර කී විදිහට තජ්ජිත් ඔන්නම් කියන අකුරු හතරම තමයි. ඒකෙදිත් අපි අතෙන් වාදනය කරන්නත් පුළුවන්, කඩිප්පේ වාදනය කරන්නත් පුළුවන් විදිහට ඒක නිර්මාණය. දැන් මේක තජ්ජිත් ඔන්නම් කියන මම අතෙන් ඉස්සලා වාදනය කරලා බලන්න. ඔය විදිහට වාදනය කරන්න පුළුවන් අතෙන් වාදනය කරන්න. එතකොට කඩිප්පෙන් වාදනය කරනකොට ජිත් කියලා මෙහෙම කඩිප්පු කියලා කරනවත් එක උනා වාදනය කරන්න. ඊට පස්සේ තොං මං ආය කියලා බලනවා තොං. ඊට පස්සේ නං. නං සාමාන්‍යයෙන් ජෙන් කියලත් අපි කියනවා මේ කියන්නේ ඒක අපි තියරි ලියනකොට එහෙම ලියන්නේ නැහැ. අපි සාමාන්‍ය බස් වහරේදී අපි මේ බර වාදන ශිල්පීන් කතා කරනකොට අපි වහරේදී කියන්නේ මේ ජෙන් කියලා. මොකද හේතුව එන හඬ තමයි මේකේ ජෙන් කියලා මේකෙන් අතරම එන්නේ. ඔව් මට දැන් මේ මේව හිතුණා මේ අපි කලින් වැඩසටහන් වල හැම එකම රෙහාගේ ෆෝන් එකේ තමයි කවි ටික ඔක්කොම දෙනවා මම සෑහෙන මේ නොටිස් කරපු දෙයක් ෆෝන් එක වරකම් කරපු දෙයක් ඒක ඇත්තට කියන්නේ මම හුඟක් කලකට දැන් යන හුඟක් තැන්වල හැමතැනම වගේ මෙහෙම අමාරු දාන කට්ටි තමයි හම්බෙන්නේ එතකොට හුඟක් කලකට දැන් හැමදේම අපිට ඔලුව තියාගන්න බෑනේ ඒ කියන්නේ දැන් මේ සම්ප්‍රදායන් තුනක්මනේ අහනවනේ එතකොට හුඟක් කලකට මේ වෙලාවට මම ඕන වෙලාවක ස්ටෑන්ඩ් බයි කියලා තියාගෙන තමයි ඉන්නේ මේ ඉතින් මම එහෙම අර ෆෝන් එක සහ මේ තාක්ෂණය කියන එක මේ මම දන්න මට්ටමින් යොදා ගන්න හරි කැමතියි මේකට මොකද ඒවත් මම අර හැම වෙලෙම මම කියන්නේ මගේ මතය තේරෙනවා ඇති ඒවත් එක්ක තමයි මේක යන්න ඕනේ කියන තැනක තමයි මම ඉන්නේ රයිට් ඔන්න ඉතින් රෙහන්ගේ ෆෝන් එක ඉස්සුවන ඒක මේ සාමාන්‍ය මාතක වැඩ කරන කට්ටිය දන්න මගේ ෆෝන් මගේ පොත්පත් එහෙම කට්ටිය උසන් මේ කියන්නේ හොරගම් කරන්න හරි ආසාවකින් ගොඩක් දේවල් ලියලා කරලා දෙන්නේ ඒ නිසා රයිට් ඉතින් එහෙම 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 කරන්න එපා ඉතින් මොකද මේ දේවල් හරි අමාරුවෙන් සා වන්න කියන දේවල් රයන් හරි පරිස්සමෙන් එකතු කරපු දේවල් ඉතින් අදට අපිට ලැබිලා දෙන වෙලාව අවසානයේ මොකද අපිට වැඩසටහන් සමුහ අරගෙන යන්න වෙනවා තව ටිකක් රෙහන් එක්ක කතා කරන්න තිබුණා හොඳයි වගේ කියලා හිතුණා අපි ආයෙත් කතා කරමු දවසක ඔව් අනිවාර්යයෙන්ම ආයෙ දවසක අපි රෙහන් සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා ඉතින් වැඩසටහන සමුහ අරගෙන යන්න තමයි සූදානම් වෙන්නේ හැබැයි යන්නේ රෙහන්ගේ කවියකුත් සහ දවුල් වාදනයකුත් එක්ක සැඬි හරි ඉතින් අපි මෙන්න මේ විදිහට සමු ගන්නවා ඒත් එකම තමයි මතක් කරන්න ඕනේ අපිත් එක්ක එකතු වෙන යූත් ආර්ට් බීට් කියලා කියන්නේ ආදරණීය තරුණ පරපුරු වෙනුවෙන් එකතු කරන ආදරණීය තිළිණයක් ඉතින් ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න අපේ වීඩියෝ ෂෙයා කරන්න බලන්න ඒ වගේම තමයි රෙහාන් බොහොම ස්තුතියි අද දවසේදී අපිත් එක්ක එකතු වුණාට ඉතින් ඔන්න රෙහාන්ගේ කවියකුයි දවුල් වාදනයකුයි එක්ක අපි ප්‍රෝග්‍රෑම් එක එන්ඩ් කරනවා ගිහින් එන්නම් හැමෝටම ජය වට 45 අඟුලේ ඒ දැන රුසි නියම කළේ මෙලෙස නියමයි දවුලේ